අදත් ඔබේ ආලින්දයට මම ඇවිත් තින සිකුරාදා නුගසෙවනේ think twice එක. හැබැයි තනියම නෙමෙයි පුරුදු ලෙන්ගතුකමින්ම අදත් අපිත් එක්කතු වෙනවා මනෝවිද්‍යා උපදේශිකා වින්ද්‍යා වරකගොඩ. ආයිබෝන් වින්ද්‍යා. ආයිබෝන් කුමාලි. වින්ද්‍යා සමහරක් වෙලාවට සිතුවිලි කියන දේ අපිට කරදරයක් වෙන අවස්ථාවල් තියෙනවා. අතීතයේ උන දෙයක් නැවත නැවත මතක් වෙනවා. ඒ වගේම මේ මතක් වීම අපේ ජීවිතයේ එදිනෙදා වැඩවලට ලොකු බාධාවක් වෙනවා. ඉතින් මේ වගේ තත්වයකදී අපි මොකද කරන්න ඕනේ? ඔපියමාලි දැන් මේ අපිට යමක් නිතර නිතර හිතෙන එක ඒක හරිම සාමාන්‍ය දෙයක් ඕන කෙනෙකුට එහෙම හිතෙන්න පුළුවන් දැන් ගොඩක් වෙලාවට මෙහෙම එකම දේ නැවත නැවත හිතෙන්නේ අපිට මොකක් හරි අපි මොකක් හරි හැලහැප්පීමකට මැදි වුණොත් ආතති තත්වයකට මැදි වුණොත් එහෙම මොකක් හරි සිද්ධියක් නිසා අපිට ඒ සිද්ධිය පිළිබඳව ඊට අදාළ ඒ සිතුවිලි නැවත 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 දින කීපයක් තිස්සේ මේ හිතේ ඇති වෙන්න පුළුවන්. දැන් මේක ඇත්තටම අපේ හිතෙන් එහෙම නැත් අපේ මුලින් දෙන මේ ආරක්ෂාකාරී ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ දැන් මේක මේ නැවත නැවත මතක් කිරීම තුළින් නැවත නැවත සිටීම තුළින් අපිට මේ ඒ ප්‍රශ්නේ දිහා අපි දකින කෝණය සමහරක් විට වෙනස් කරගන්න පුළුවන්. සහ අපිට ඒක දිහා අලුත් විදිහකට බලන්න පුළුවන්. මේ වගේ මේ අර මං කිව්වනේ ආරක්ෂාකාරී ප්‍රතික්‍රියාවක් කියලා අපි ඒකට කියනවා ඩිෆෙන්ස් මෙකැනිසම් එකක් කියලා. ඒ විදිහට මේක මේ ඒ සිතුවිලි නැවත නැවත එන එක තුළින් අපිට සමහරක් විට ගැටලු වලින් මිදෙන්න පහසුවක් ඇති වෙන්නත් පුළුවන්. වින්ද්‍යා මේන සිතුවිලි දීර්ඝකාලීනව අපේ ජීවිතවලට එන්න පුළුවන්ද? ඔව් පියුමාලි. දැන් අපි කලිනුත් කිව්වනේ මේ මොකක් හරි සිද්ධියක් වුණොත් මොකක් හරි ආතතියකටපත් වුණොත් හැලහැප්පීමක් වුණොත් මේ සිතුවිලි අපිට නිතර නිතර ඔළුවට එනවා කියලා ඒක සාමාන්‍යයි කියලා. නමුත් සමහරක් අයට ඒගොල්ලොන්ගේ යම්කිසි මානසිකව තියෙන රෝගී තත්ත්වයක් නිසා මේක අසාමාන්‍ය විදිහට මේ සිතුවිලි කාලයක් එක දිගට දිගින් දිගට දිගින් දිගට පවතින්න පුළුවන්. එතකොට එහෙම වුණාම එයාලගේ අර තිබුණ රෝගී තත්ත්වයක් තව උත්සන්න වෙන්න පුළුවන් මෙහෙම හිතලා හිතලා අර මානසික පීඩනය වැඩි වෙනකොට. ඒකෙදි වෙන්නේ ගොඩක්ම මේ සිතුවිලි එන්නේ විවිධ දේවල සම්මිශ්‍රණයක් එක්ක. ඒ කියන්නේ එයාලට හිතෙන්න පුළුවන් මොකක් හරි ඒ සිද්ධිය ගැන එයා දකින විදිහ. එතකොට ඒත් එක්කම එයා ගැන දකින විදිය. එහෙම නැත්නම් අනිත් අය මං ගැන කොහොමද දකින්නේ කියන එක සහ මේ දේවල් ඇයි මට මෙහෙම හිතෙන්නේ කියන එක මට මේ හිතෙන එක ගැනත් එයා තව හිතන්න පුළුවන්. ඒ වගේ විවිධ විදිහට විවිධ කෝණවලින් මේ දිගින් දිගටම එන සිතුවිලි රටා නිසා තමයි මේ ලොකු මානසික ආතතිය පීඩනය වැඩි වෙන්නේ. මේ තත්ත්ව අපි කලින් වැඩසටහනක කතා කරා OCD කියලා. ඒ OCD තත්ත්වයන් තියෙනකොට කාන්සාව anxiety එහෙම නැත්නම් depression විෂාදයේ වගේ තත්ත්ව තියෙන අයට ටිකක් වැඩිපුර එන්න පුළුවන්. එතකොට අර මේක ඒගොල්ලොන්ට තියෙන ඒ අපහසුතාවය ගැන හිතලා ඒ අපහසුතාවය නැති කරගන්න යාමෙන් තවත් අපහසුතාවය වැඩි වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේක මේ විදිහට මේ දීර්ඝ කාලයක් පවතින පුළුවන් පියුමාලි. වින්ද්‍යා මේ සඳහා ප්‍රතිකාර තියෙනවද? ප්‍රතිකාර තියෙනවා නම් ඒ මොනවද? අනිවාර්යයෙන්ම ප්‍රතිකාර තියෙනවා පියුමාලි. ඒකදී කරන්න ඕනේ දැන් Tamanට මේක මේ අසාමාන්‍ය ලෙස හරිම පීඩාකාරී ලෙස මේ සිතුවිලි එනකොට එයාලා මේ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වෙන්න ඕනේ. මං කිව්වනේ අර කලින් විෂාදය හරි OCD වගේ තත්ත්ව නිසා එන්න පුළුවන් කියලා. එතකොට ඒ තත්ත්ව වලින් මිදෙන්න නම් මනෝ විශේෂඥ මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. ඒත් එක්කම මේ සිතුවිලි රටාවලට තියෙනවා ඒ ඖෂධ ප්‍රතිකාරවලට අමතරව මේ දැන් මේ සිතුවිලි රටා නිසා එයාගේ ජීවිතයේ යට එදිනෙදා දෛනික වැඩ කටයුතු කරගන්න බැහැ සහ එයාගේ වටපිටාවේ ඉන්න අයත් එක්ක ඒ ගනුදෙනු ඒවා වල ලොකු ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙලා නම් මනෝ මේ ප්‍රතිකාරවලට මනෝ චිකිත්සක ප්‍රතිකාරවලට යොමු වෙන්න පුළුවන්. එහිදී ඒගොල්ලොන්ට උගන්වනවා
කොහොමද මේ සිතුවිලි එනකොට ඒව වළක්වා ගන්නෙ? එහෙම නැත්නම් ඒ සිතුවිල්ල එනකොට ඒක මගහැරලා තමන් වෙන දෙයකට යොමු වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ සිතුවිල්ල මේ කරදරකාරී සිතුවිල්ල වෙනත් කෝණයකින් බලන්නේ කොහොමද? දැන් ඍණාත්මක සිතුවිලි වලට ධනාත්මක සිතුවිලි ආදේශ කරන්නේ කොහොමද? අන්න ඒ වගේ මේ මනෝ මේ උපදේශන ප්‍රතිකාරයේ මනෝ චිකිත්සක ප්‍රතිකාරවලින් ඒගොල්ලන්ට උදව් ලබා ගන්න පුළුවන් තමන්ගේ මේ සිතුවිලි රටාව සිතුවිලි කළමනාකරණය කරගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම මෙහෙම ගැටලු තියෙන අයට මනෝ විශේෂඥ මනෝවෛද්‍ය ප්‍රතිකාර හරි මනෝ චිකිත්සක ප්‍රතිකාර හරි උපදේශනයට හරි යොමු වෙන්න කියලා කියන්න ඕනි පිමාලි. අදත් මේ වගේ වටිනා කතා බහකට අපිත් එක්ක එකතු වුණාට ස්තුති වින්දයා. ස්තුති පිමාලි. දෙන්න පුංචි අවසරයක් කෙටි විරාමයකට ගිහින් නැවතත් නුගසෙවණේ එකතු වෙන්න.